तृंगलोकाग्रो दशबलधारी सर्वज्ञ लौतुरा सम्मा संबुद्रजानन वहंसे सिहियट नंवागिन तिसरणे सहित पंचशीले समादं विन्न नमस्कारी कियन्न नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तिसरण गमनं संपुन्नं आमबन्ति पानातिपाता वीरमणी सिक्खापदं समादियामि पानातिपाता वीरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणी सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्टाना वीरमणी सिक्खापदं सिक्खापदं समादियामि सुरामेरे मज्जपमा दट्टाना वीरमणी सिक्खापदं समादियामि तिसरणेन सद्धिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्पमादेन संपादे तम्बं आमभन्ते समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सोमनस्स सहगतं ज्ञान संप्रयुक्तं असंकारिक क्रियाचित्तं सोमनस्स सहगतं ज्ञान संप्रयुक्तं ससंकारिक क्रियाचित्तं सोमनस्स सहगतं ज्ञान विप्रयुक्तं असंकारिक क्रियाचित्तं सोमनस्स सहगतं ज्ञान विप्रयुक्तं
සසංකාරික ක්‍රියාචිත්තං උපේක්ඛා සහගතං ඥාන සම්පයුත්තං අසංකාරික ක්‍රියාචිත්තං උපේක්ඛා සහගතං ඥාන සම්පයුත්තං සසංකාරික ක්‍රියාචිත්තං උපේක්ඛා සහගතං ඥාන විප්‍රයුත්තං අසංකාරික ක්‍රියාචිත්තං උපේක්ඛා සහගතං ඥාන විප්‍රයුත්තං සසංකාරික ක්‍රියාචිත්තං චේති ඉමානි අට්ඨපි සහේතුක කාමා වචර ක්‍රියාචිත්තානි නාම සද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක කාරුණික වාසනාවන්ත පින්තුනි දසබලධාරී ලෝකසේවන්තර මහා කාරුණික අංගීරස ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුමුවෙන් මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් ගම්භීර වූ අභිධර්මයෙන් බිඳක් මේ ගෙවෙන වෙලාවේ ශ්‍රවණය කරගන්නයි මේ පින්වතුන් සෝදානම් වෙන්නේ. පින්වතුනි, ගම්භීර සී සද්ධර්මය ඇසීම මහ පිනක් වෙනවා. බුදුබණ පදයක් සිහියෙන් ශ්‍රවණය කළහොත් තමන්ට පින තියෙනව නම් මගඵල නිවන් දකින්න හේතු වෙනවා. ඒ කියන්නේ අරිහත් බෝධි ඥානය වේවා, සෝවාන් ආදී මාර්ගඵලයන් වේවා අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා සිහියෙන් බණ ඇහුවොත්. සිහියෙන් බණ අහන කෙනාගේ වීරිය, සද්ධාව, සමාධිය කියන මේ අංග හොඳට වැඩෙනවා. ඒ නිසා බණ අහමින් ඉන්නකොට සමහර ඇත්තෝ ධ්‍යාන ලබාගෙන, මාර්ගඵල ලබාගෙන සංසාර දුකෙන් අප්‍රමාණ පිරිසක් නිවන් දැකලා තියෙනවා. භාවනා කිරීමට වඩා බණ ඇසීමෙන් නිවන් දැකපු ප්‍රමාණය වැඩි බුද්ධ ශාසනය. පින්වතුන් වරදවා ගන්න එපා. එතකොට මොකටද භාවනා කරන්නේ, බණ අහන එක ලේසි නේද කියලා. පෙර ජාති සංසාරයේ පින්වතුනි භාවනා කරලා, ඒව භාවනා වශයෙන් දියුණු කරලා, ඒ පුණ්‍ය ශක්තිය පින්වතුනි තමයි මේ බණ අහනකොටම මාර්ගඵල නිවන් දකින්න හේතු වෙන්නේ. ඒ නිසා අපේ පුණ්‍ය ශක්තියන් තියෙනවනම් ඒකාන්තයෙන්ම පින්වතුනි ධර්මය අවබෝධ කරගන්න වාසනා සම්පත්තිය ලැබෙනවා. ඒක නිසා බොහොම ගෞරවයෙන්, බොහොම සද්ධාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. අපි පිළිවෙලින් කතා කරගෙන ආවා අකුසල් සිත් 12, අහේතුක සිත් 18, සහේතුක කාමාවචර කුසල් සිත් 8, සහේතුක කාමාවචර විපාක සිත් 8 කියලා පින්වතුනි සිත් 46ක් සම්බන්ධව අපි කතා කරගෙන ආවා. දැන් පින්වතුනි කාමාවචර සිත් වල අවසාන සිත් 8 පින්වතුනි මේ විස්තර කරන්නේ. කාමාවචර සිත්වල අවසාන සිත් 8 වශයෙන් දක්වන්න පුළුවන් අහේතුක ක්‍රියාසිත, මේ සහේතුක කාමාවචර ක්‍රියාසිත 8 ඒ විදිහට දක්වන්න පුළුවන්. ක්‍රියාසිතක් කියලා කියන්නේ මොකද්ද? ඒ පිළිබඳව අපි දැනුම ඇති කරගන්න ඕන. මේවා පිළිබඳව අහනකොට සමහර වෙලාවට සමහර ඇත්තන්ට තේරෙන්නේ නැතුව යනකොට පින්වතුනි ගැඹුරු ධර්මයක් කියලා අතහරින්න දාන්න පුළුවන්. පින්වතුනි අපිට මේ ධර්මය ගැඹුරු වෙන තරමට තමයි තමන්ගේ වාසනා ගුණය මතුවෙන්නේ. ගැඹුරු ධර්මයන් තේරෙන්නේ නැති වුණාට ශ්‍රවණය කරන්න පුරුදු වෙන්න ඕන. ඒක කවදා හරි ඒකාන්තයෙන් තමන්ට අපා දුකින් නිදහස් වෙලා දිව්‍ය මානසික සම්පන්න ලබා දෙන්න එය හේතුවක් වෙනවා. වගේම කවදා හරි බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නමක් හමු වී මගඵල නිවන් දකින්නත් එය හේතුවක් වෙනවා. පසේ බුදුරජාණන් වහන්සේ ලගේ කාලවල පින්වතුනි
තනියම වනාන්තරගත වෙලා භාවනා වඩලා මගඵල නිවන් දකින්න හේතුවක් වෙනවා. ඒක නිසා මනස සිහිනුවණින් ලෝතුරා බුදුබණ පද ශ්‍රවණය කරගන්න ඕන. එහෙම කරනකොට තමන්ගේ පාරමී ශක්තිය දියුණු වෙනවා. දන්නේම නැහැ. තේරෙන්නේ නැති වුණාට කමන්නේ. අනේ මෙහෙම දහමක් තියෙනවා නම මාගේ නමස්කාරය වේවා කියලා හද පිරිසද්දාවෙන් අහන්නේ. පින්වතුනි ධර්ම දානමේ පින කරන පින්වතුනුත් ලොකු පිනක් කරගන්නේ. ඒ අයගේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියලා හරි උපන් දිනයක් නිමිති කරගෙන දීර්ඝායු සම්පන්නිය නුවණ වැඩේවා කියලා හරි එහෙම නැත්නම් වෙනත් මිය ගියපු වැත්තේ පින් දෙන්න අනේ සසර පුරාවට සුගති පරායන වේවා කියලා පින් දෙන්න හරි මේ වගේ ධර්ම දානමේ පින්කමකට අනුග්‍රහය සැපෙයිම ඒ බොහෝ වර්ථ සිද්ධිය පිණිස පවතිනවා ඒ නිසා හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණ මේ පින ජරා මරණ සංසාර දුකෙන් නිදහස් වෙන්න වාසනා සම්පත්තිය ලැබේවා කියන ආශිර්වාදයේ ප්‍රාර්ථනය සිද්ධ කරමින් ධර්ම දේශනාව ආරම්භ කරනවා පින්වතුනි ක්‍රියාසිතක් කියලා කියන්නේ කුමක්ද ක්‍රියාසිත කියලා කියන්නේ රහතන් වහන්සේලාට ඇති වෙන්නේ ක්‍රියාසිත. ප්‍රතග්ජන වූ අපිට ක්‍රියාසිත දෙකක් ඇති වෙනවා. උපේක්ඛා සහගත පංචද්වාරා වජ්ජන චිත්තය, උපේක්ඛා සහගත මනෝද්වාරා වජ්ජන චිත්තය කියන මේ සිත් දෙක අපිට සාමාන්‍යයෙන් උපදින වේවා පෙර සංසාරේ කරපු පිනක විපාකයක් නෙමෙයි. ඒ වගේම පවක විපාකයකුත් නෙමෙයි. මේ ජීවිතයේ කරපු පිනක විපාකයකුත් පවක විපාකයකුත් නෙමෙයි. මේ ජීවිතයේ කුසලයකුත් නෙමෙයි. ඒක ක්‍රියාවක් බවට පත්වීමක් විතරයි. එතකොට මේ ක්‍රියාව පින්වතුනි රහතන් වහන්සේලා අපි ගත්තාම උන්වහන්සේලාත් අපි වගේම වෙන්න ඕනනේ. සාමාන්‍යයෙන් ගත්තාම අපිට වඩා වෙනසකට තියෙන්නේ අකුසල් සිත් නැති බව. ඒ කියන්නේ අකුසල් සිත් 12 උපදින්නේ නෑ උන්වහන්සේලාට. ඒ කාරණාව තමයි වෙනසකට තියෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තාම පින්වතුනි තරහ එන්නේ නෑ, ලෝභය එන්නේ නෑ, මෝහාදී සිතුවිලි වලින් මුලා වෙන ගතිය නැහැ. හැබැයි පින්වතුනි පුරුද්දට යන දේවල් උන්වහන්සේලාටත් තියෙනවා පුරුද්දට. එහෙම නැතුව ඒව තරහින් කරන දේවල් නෙමෙයි, ලෝභයෙන් කරන දේවල් නෙමෙයි, මෝහයෙන් කරන දේවලුත් නෙමෙයි. පුරුද්ද, පුරුදු ගති පැවතුම් තියෙනවා. ඉතින් අර බුදුරජාණන් වහන්සේ කියන්නේ වාසනා සහිත කෙලෙසුම් ප්‍රහාණය කරපු උත්තමයෙක්. වාසනා කියලා කියන්නේ අර පුරුදු ප්‍රහාණය කළා කියලා. පුරුදු කියලා කියන්නේ දැන් ඔය මත්වතුර තිබිච්ච භාජනයක මත්වතුර ඔක්කොම ඉවත් කළත් අර සුරා ගඳ එනවනේ. ඒ වාගේ පින්වතුනි කෙලස් තිබිච්ච මේ ශරීරයේ කෙලස් ඉවත් කළත් අර දඩබ්බරකම් ගති ඒ විදියට පුරුද්දට යනවා. එහෙම තියෙනවා. සමහර ඇත්තෝ පින්වතුනි ඔය ලොකු සාමින් වහන්සේලා වේවා ගුරු උතුම වේවා බොහොම ආදරයෙන් තමයි කියන්නේ. ඒ වුණාට අහන් ඉන්නේ කෙනාට නිකන් දරුණු වචන වෙනවා. මට බැන්නනේ කියන ගාන්තර කියන්නේ. මට බැන්නනේ. බලන්න මට කියපු සැර ඒ හාමුදුරුවෝ නම් හරි සැර කෙනෙක් කියලා. ඒ වගේ ගති සමහරැත්තෝ කියනවනේ. පින්වතුනි දැන් එහෙම සමහර වෙලාවට උන්වහන්සේගේ හිතේ නැතුව ඇති බොහොම කාරුණික ගුණයක් වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි බලන් ඉන්න කෙනාට එහෙම ගතියක් ඇති වෙනවා. ඒ විදිහට පුරුද්දට උන්වහන්සේලාගේ වැඩ කටයුතු සිද්ධ වීම නිසා තමයි එහෙම වෙන්නේ. පුරුදු වලට යනවා.
දැන් බිලින්දිවච්ච මහරහතන් වහන්සේ ගත්තහම උන්වහන්සේ අර ආත්ම 500කම බ්‍රාහ්මණ මහාසාර කුලයක ඉපදිලා ඉඳලා ඒ සේවක මිනිස්සුන්ට කතා කරපු හැටි තමයි වසලය කොහෙද යන්නේ වසලය වයි මොකේ මොනව දන්නේ එහෙම කියලා අර කතා කරන ස්වරූපයක් සැරයි හඳක් ටිකක් රෞද්‍රයි එතකොට පින්වතුනි ටිකක් ඕනම කෙනෙකුට හිතෙන්නේ බනිනවා කියලානේ කෑ ගන්නෝ මේ ආමුදුර මහ මාන්නක්කාර කෙනෙක් කියලා පින්වතුනි ඒක ආවි පුරුද්ද උන්වහන්සේගේ හිතේ මාන්නය තරහ එහෙම ගති නැහැ ඒ වුණාට අර පුරුද්දට ඇවිල්ලා උන්වහන්සේට ඒ විදිහට පින්වතුනි කතා කියවෙනවා නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ උන්වහන්සේලාට පුරුදු නැහැ. උන්වහන්සේලා වාසනා සහිතයි. සවාසන සකල ක්ලේශයන් ප්‍රහාණය කළා. වාසනා සහිතවම සකල ක්ලේශයන් ප්‍රහාණය කළා කියලා අපි කියන්නේ වාසනා ප්‍රහාණය කියලා කියන්නේ පෙර පුරුදු. එයානම් මහ වාසනාවන්තයෙක් කියලා අපි කීමට කියන්නේ එක්තරා හේතුවක් තමයි ඔය පෙර පුරුදු ඇති කෙනෙක් කියන එකයි. එයානම් පින්වන්තෙක් ලකි කෙනෙක් වාසනාවන්තෙක් ආදී වශයෙන් ওই විදිහට කියන්නේ පින්වතුනි පෙර පුරුදු. එතකොට පෙර පුරුද්ද හොඳ පැත්තට යෙදෙනකොට තමයි අපි වාසනාවන්ත කියලා කියන්නේ. නමුත් පින්වතුනි පෙර පුරුදු නරක පැත්තෙන් ආවත් හොඳ පැත්තෙන් ආවත් මේ ඔක්කොම ප්‍රහාණය කරපු හින්දා සවාසන සකල ක්ලේශයන් ප්‍රහාණය කළා කියලා ඒ විදිහට තථාගතයන් වහන්සේට අරහන් කියන වචනේ භාවිතා කරනවා. සාමාන්‍යයෙන් අපේ ජීවිත වගේ පින්වතුනි ওই රහතන් වහන්සේගේ ජීවිතත් ජීවිත රහත්තු නැයි කියලා බුදුන් නොවැඳින්නේ නැහනේ. දැන් උන් රහතන් වහන්සේට කියනවා ඕහිත බහාරෝ බහා තැබූ බර ඇති උත්තමේ. කෙලෙස් බර ඔක්කොම ඉවරයි. අනුප්පත්ත සදත්තෝ වටාලා වඩන්න නවත දෙයක් ඇත්තේ නැහැ නොපමිනියා වූ ධර්මයක් තවත් නැහැ. දැන් අපි හිතමුකෝ අපි සෝවාන් වුණයි කියලා. අපිට තියෙනවා තව සකදාගාමි වෙන්න. අපිට තියෙනවා තව අනාගාමි වෙන්න. ඔහොම ඔහොම පින්වතුනි තියෙනවනේ. රහතන් වහන්සේට එහෙම නැහැ. සියලු වටාලා වඩන්න දෙයක්, භාවනා කරන්න දෙයක් එහෙම එකක් නැහැ. කත කරණීය කළ යුතු ඔක්කොම ඉවර කරලා තියෙනවා. හැබැයි පින්වතුනි රහතන් වහන්සේගේ පුනර්භවය සකස් වෙන ගතිය ඇත්තෙත් නෑ. කර්ම රැස්වීමකුත් වෙන්නේ නෑ. දැන් මේ පින්වතුන්ට හිතන්න පුළුවන් රහතන් වහන්සේත් බුදුන් වඳිනවනේ. දැන් අපි යම්කිසි ක්‍රියාවක් චේතනාවකින් කළහොත් ඒකේ විපාකයක් තියෙනවා. ඒ චේතනාව සමහර වෙලාවට පින්වතුනි කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන්. එහෙමනම් පින්වතුනි ඒකේ විපාකයක් විඳිය යුතුමයි මේ සංසාර ගමනේදී. සමහරට අහෝසි වෙලා යන අවස්ථා තිබුණත් ඒ වුණාට වැඩි හරියක් විපාක විඳිය යුතුම වෙනවා. කර්මය අහෝසි වෙන්නේ වැඩි හරියක් මාර්ගඵල නිවනේදී විතරයි. එතකම්ම කර්ම විපාක විඳිය යුතු වෙනවා. ඒක නිසා මේ කර්ම විපාකය කියලා ගතියක් ඇති වෙන්නේ උප්පත්තිය ලබන්නේ කර්මයක් කළහොත් විතරයි. කළොත් යම් චේතනාවකින් ඒක කර්මයක් බවට පත් වෙනවා. නැතුව නිකම්ම වැඩි කර්මයක් වෙන්නේ නැහැ. ඒක ක්‍රියාවක් විතරයි. චේතනාව අනුව තමයි කර්මය කියලා කියන්නේ. අනේ මට පවක් වුණාද කියලා එහෙම කෙනෙකුගෙන් අහන්න දෙයක්වත් නැහැ. තමන්ගේ හිත ගැන බැලුවොත් ඔව් මගේ හිතේ තිබුණේ ඒ වෙලාවේ තරහ. අර සතා මරණ අදහසමයි තිබුණේ කියලා තමන්ටම තීරණය කරගෙන අනේ මම ප්‍රාණඝාතයක් කළා නැවතනම් දිවිහිමියෙන් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා ආයති සංවරයේ පිහිටන්න වෙනෝ ඒ වගේ වෙලාවට. පින්වතුනි චේතනාවට අනුව තමයි අපේ මේ ක්‍රියාවලින් සිද්ධ වෙන්නේ. එදිනදා ජීවිතේ ගත්තොත් දැන් බලන්න අත ඔසවන්නේ චේතනාවට අනුව. පාදය දැන් මේ පින්වතුන් හිතන්න
තමන් වෙළඳ සැලට යනවා. වෙළඳ සැලට යන චේතනාව මොකද්ද? ගෙදරට බඩු ටිකක් ගේන්න. එතකොට බඩු ටික ගේන චේතනාව සමහර ලාවට නිවැරදි චේතනාවක් වෙන්න පුළුවන් ජීවත් වීම සඳහා. පින්වතුනි, තව සමහර වෙලාවට ඒ ජීවත් වෙන්න උනත් ලෝභයෙන් හිත හිතා මේවත් ඕන කියලා දැඩිසේ බැඳීමකින් හිතීමෙන් කඩේට ගිහිල්ලා බඩු ටිකක් ගන්න පුළුවන්. එතකොට මේ චේතනාව අනුව තමයි ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. පින්වතුනි, ඒකත් එක කර්මයක් බවට පත් වෙනවා. දන්නේම නැති වෙනාද? එතකොට දැන් පින්වතුනි හිතන්න පුළුවන් ප්‍රාණඝාත කරන එක, සොරකම් කරන එක, මේ වගේ දේවල්නේ කර්මය කියන්නේ. නෑ, අත ඔසවන එක පවා කර්මයට අනුව තමයි පින්වතුනි ඒ ඔසවන එක පවා ඒ චේතනාව එතන වැඩ කරනවා. දැන් ඔන්න බලන්න, අත ඔසවන්න පුළුවන් කෙනෙකුට උදව් කරන අදහසින් ඒක පිනක් වෙනවා. අත ඔසවන්න පුළුවන් කෙනෙකුට ගහන බණින අදහසින් එතකොට එතන පවක් වෙනවා. මෙන්න මේ විදිහට හැම ක්‍රියාවලියක්ම කර්මයක් ඇති කරනවා. කර්ම ශක්තියක් තියෙනවා. ඒක අර සියුම් විදියක්, ගැඹුරු කාරණයක්. ඉතින් දැන් මේකේ විපාක විඳින්න ඕන. බෝධිසත්වයෝ hina වුණා මාළු දැකලා. එදා මාළු ගොඩක් අහුවෙලා. බෝධිසත්වයන්ට ඒක සසරෙදි බොහෝ ආබාධිතී කරන්නත් අන්තිමේදී බුදු වුණාට පස්සේ හිසේ කැක්කුම සනීපනවන හිසේ කැක්කුමක් ලැබෙන්නත් හේතුනේ අන්නේ කර්මයයි කියන එක තථාගතයන් වහන්සේම දේශනා කරලා තියෙනවා. ඒ නිසා පින්වතුනි, දැන් මේ පින්වතුන් ඉන්නෝ බණ අහනවා. අනේ අපි බණක් ඇහුවා කියලා කාට හරි දරුවෙකුට හරි කිව්වොත් අනේ හොඳයිනේ කියලා චේතනාවකින් අනුමෝදන් වෙනවා. පින්වතුනි, ඒ පින තියෙනවා. අන්න ඒ වාගේ පින්වතුනි කරන වැඩේ හැම දෙයක් තුළම චේතනාව වැඩෙනවා. චේතනාව නොවැඩී සිද්ධ වෙනව නම් ඒක පුරුද්දට අනුව යන දෙයක්. එහෙම නැතුව පින්වතුනි චේතනාව වැඩි හරියක් වැඩ කරනවා. යම් චේතනාවකින් යමක් කළොත් ඒක විපාකය විඳිය යුතු වෙනවා. ඒ නිසා හැබැයි චේතනාව නැතිව විපාකයක් සකස් කරන්න බැරි ශක්තියක් ඇතුව යම් උත්තමෙක් මේ ලෝකේ ඉන්නවද, අන්නේ උත්තමයා තමයි රහතන් වහන්සේ. කියන්නේ රහතන් වහන්සේ ගත්තාම බුදුන් පුදන්න යනවා. ඒ කියන්නේ මල් අරගෙන, ඒ වගේම ගිලම්පස සකස් කරලා පූජ කරනවා. සාමින් වහන්සේලා සමග එකට බුද්ධ වන්දනා කරනවා. ඒ වගේම පිණ්ඩපාතේ වඩිනවා, සීලය ආරක්ෂා කරනවා. මේ එකකින්වත් උන්වහන්සේලාට පිනක් වෙන්නේ නැහැ. පිනක් වෙන්නේ නැත්තේ පින්වතුනි කේනම් පුරාණං කර්ම රැස් වෙන ගතිය පුරාණ කර්ම ඔක්කොම අහෝසි කරලා තියෙනවා. තණ්හාව නැති කරලා නවන්නත්ති සම්භවං. අලුත් කර්ම රැස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ රහත් ජීවිතේ. ආපහු කර්ම රැස් වෙන්නේ නැහැ, ක්‍රියාවක් විතරයි. කෙනෙකුට උදව් කරනකොට චේතනාවක් තියෙනවා. ඒ චේතනාව පින්වතුනි හොඳ අදහසකින් කරනවා නම් කුසලත්, නරක අදහසින් කරනවා නම් ඒක අකුසලයක් කියන මේ தത്വයට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි චේතනාව කියන එක හැම වෙලාවකම සිද්ධ වෙන හින්දා රහතන් වහන්සේගේ එහෙම සිද්ධ වෙන්නේ නැහැ. පැරණි කර්ම අහෝසි කරලා නවන්නත්ති සම්බව. තේ කේන බීජ අවිරුල් හිච්ඡන්දා. උන්වහන්සේලා කර්මය නම් වූ බීජ සම්පූර්ණයෙන්ම නැති කරලා අවිරුල් හිච්ඡන්දා වැඩෙන තත්වයක් ඇත්තේ නැහැ. විරුල් භාවයක් ඇති වෙන්නේ නැහැ. නිබ්බන්ති දීරා යතා යම්ප දීපෝ. උන්වහන්සේලා තෙල් පහනක් නිවී යනවා වගේ පිරිනිවීමට පත් වෙනවාය කියන එක තථාගතයන් වහන්සේ වදාළනේ. දැන් රහතන් වහන්සේලා වෙහෙර විහාර හැදුවයි කියලා, බුදුන් වැඳයි කියලා, පින් භාවනා කරන්න සමාපත්ති සුවයට සමවැදුනයි කියලා උන්වහන්සේලාට විපාක ශක්තියක් ලැබෙන්නේ නැහැ. පින්වතුනි, ඒ වුණාට ලෝක චාරිත්‍ර ධර්ම වශයෙන් උන්වහන්සේලා ඒව කරගෙන ඉන්නවා. මේ ධර්මයේ තියෙන පින්වතුනි එගොඩ වෙන්න
අල්ලගෙන යන්න නෙමෙයි. උන්වහන්සේලා හැබැයි එගොඩ වෙච්ච ඒ ධර්මතාවයට ගෞරවයක් වශයෙන් තමයි ජීවිතේ ගෙවන්නේ. තව කෙනෙකුට ප්‍රයෝජනය ලබන්න නැත්නම් ජීවත් වීමේ ආසාව නෙමෙයි. සම්බුද්ධ ශාසනයේ පවත්වගෙන යන්න තියෙන කැමැත්ත තමයි උන්වහන්සේලා වැඩ ඉන්නේ. නැත්නම් උන්වහන්සේලාගෙන් ලෝකයාට යහපතක් වෙන්නේ නැත්නම් බුද්ධ ශාසනයට යහපතක් වෙන්නේ නැත්නම් උන්වහන්සේලාට දැන් වුණත් පිරිනිවන් පාන්න අදහස ඇති වෙනවා. ඒක නිසා පින්වතුනි මෙන්න මේ චේතනා සම්පත්තියෙන් නැතිව ඒ වගේම විපාක විඥානෙ උපදවන්න ශක්තිය නැහැ. ඒක නිසා රහතන් වහන්සේලාට පුනර්භවයක් ඇත්තේ නැහැ. පුනර්භවය ඇති කරන චේතනා තණ්හා දිට්ඨි මානාදී කෙලෙසුන් ඇත්තේ නැහැ ඒ පින්වතුනි රහතන් වහන්සේලාට. හැබැයි පින්වතුනි සාමාන්‍ය මිනිස්සුන්ට පුනර්භවය සකස් කරනවා. රහතන් වහන්සේලා විශේෂයෙන්ම කර්ම රැස් නොවන හින්දුන් වහන්සේලා මල් පුදනකොට අපේ සිතක් පහළ වෙනවා. සාමාන්‍ය ජීවිතයේදී වගේ අපිට වගේ මුන්වහන්සේලාට සතුට තියෙනවා. අපිට වගේ මුන්වහන්සේලාටත් ඥාණය තියෙනවා. සිහි නුවණ වැඩෙනකොට ඥාණය එතන යෙදිලා තියෙන්නේ. අපිට වගේම පින්වතුනි වීරිය තියෙනවා. ඒ වුණාට රහතන් වහන්සේලාට පිනක් අයිති වෙන්නේ නැහැ. උන්වහන්සේලාට පිනක් වෙන්නේ නැහැ. උන්වහන්සේලාට ක්‍රියාසිතක් විතරයි එන්නේ. ඒක ගෞරවයෙන් කරන වස්සජී මහරහතන් වහන්සේ යම් තැනකද වැඩ ඉන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ දිසාවට පවා වන්දනා කරනවා කියනවනේ. රහතන් වහන්සේ නමක් වන්දනා කළයි කියලා කිසිම පිනක් නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේට කිසිම පිනක් අයිති වෙන්නේ නැහැ. හැබැයි කෘතගුණ සලකන්න මට ධර්මය කියලා දීපු මුලින්ම ධර්ම මාර්ගයට ගත්තු වේ උතුමාට මාගේ නමස්කාරය කියන හදපිරි සද්ධාවෙන් තමයි කරන්නේ. පින්වතුනි එහෙම කරනකොට උන්වහන්සේලාට ඒක කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. බලන්න. කර්මයක් වෙන්නේ ක්‍රියාවක් විතරයි. ඒ නිසා තමයි ක්‍රියාසිත් අටක් ධර්මෙ දක්වන්නේ. කර්මයක් වෙන්නේ නැහැ. මොනවද ඒ ක්‍රියාසිත් අට? සතුට තියෙනවා, ඥානය තියෙනවා, වීරිය තියෙනවා. ඒ සිතට කියනවා සෝමනස්සතාගත ඥාන සම්පයුත්ත අසංකාරික ක්‍රියාසිත කියලා. ඊළඟට සතුට තියෙනවා, ඥානය තියෙනවා, වීරිය නැහැ. ඒ සිතට කියනවා සෝමනස්සතාගත ඥාන සම්පයුත්ත සසංකාරික සිත කියලා. ඊළඟට සතුට තියෙනවා, ඥානය නැහැ, වීරිය තියෙනවා. ඊළඟට තමයි සතුට තියෙනවා, ඥානය නැහැ, වීරියත් නැහැ. සතුටත් නෑ, මධ්‍යස්ථ භාවය තියෙන්නේ. ඥානය තියෙනවා, වීරිය තියෙනවා. සතුට නෑ, ඥානය තියෙනවා, වීරිය නෑ. ඊළඟට තමයි සතුට නැහැ, උපේක්ඛා සහගතයි. ඥානයත් නෑ, වීරිය තියෙනවා. සතුටත් නෑ, ඥානයත් නෑ, වීරියත් නෑ කියලා මෙන්න මේ විදිහට අංග 8ක් පින්වතුනි වැඩ කරන අවස්ථා දෙනවා. අංග 8න් එකක් හරි ඒ විදිහට රහතන් වහන්සේලාට වැඩ කරනවා. ඉතින් එහෙම වැඩ කරන මේ ගති පැවතුම් වලට කියනවා ක්‍රියාසිත කියන මේ වචනේ භාවිතා කරන ක්‍රියාවක් විතරයි. රහතන් වහන්සේ නමක්කට විතරයි, බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට විතරයි මේ සිත් උපදින්නේ. ඊට මෙහා කාටවත් උපදින්නේ නැහැ. උපදිනව නම් ඒක කුසල් සිතක් මිසක් ක්‍රියාසිතක් නෙමෙයි. මතුවට විපාක ලබා දෙනව නම් යම් සිතක එක කුසලයක් හෝ අකුසලයක් වෙනවා. ක්‍රියාවක් වෙන්නේ නැහැ. මතුවට විපාක ලබා දෙන්නේ නැත්නම් එහෙනම් ඒක ක්‍රියාවක් බවට පත් වෙනවා. පින්වතුනි මතුවට විපාක ලබා නොදෙන දෙයක් නැති තරම් සාමාන්‍ය ජීවිතේ අපේ චේතනාවෙන් යමක් කළ හොත් ඒක විපාක ශක්තියක් තියෙනවම තමයි.
ඒක නිසා පින්වතුනි බොහොම අඩුයි. සමහර වෙලාවට හීන පේනවනේ. හීනෙදි මිනී මරනවා, පස්පව් කරනවනේ. සමහර වෙලාවට මත් අතුර බොනෝ, ඒ වගේ දේවල් කරනවා. මේ පින්වතුනි හීනෙන් උපත ලබා දෙන්න ඒ කරන කර්ම ශක්තිය උපත ලබා දෙන්න සමත් නැහැ. පින්වතුනි ඒ වුණාට ජීවත් වෙලින්න කාලයේදී ප්‍රවෘත්ති විපාක ලබා දෙන්න සමත් වෙනවා. අන්න ඒ විදිහට ගති තියෙනවා. ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ නැවත ජීවිතයට වද වේදනා, දුක් පීඩා, මානසික පීඩා මේ වගේ දේවල් ඇති කරන්න සමත් වෙනවා. ඊළඟ කාරණය තමයි පින්වතුනි සිහිනෙන් කරන දේවල්. සිහිනෙන් අපි සිහිනයක් දැක්කාම ඒකේ ශක්තිය ප්‍රතිසන්දියක් ගෙන දෙන්න සමත් වෙන්නේ නැති දුර්වල හින්දා. හැබැයි පින්වතුනි තමන්ගේ ශරීර අවයව වෙනස් කළහොත්, නැගිට්ටොත්, එහෙම නැත්නම් ශරීර අවයව වෙනස් වුණොත් පින්වතුනි ඒ ශරීර අවයව ක්‍රියාත්මක වෙනවා නම් වෙන්නේ හීනය අඩු, ඒ කියන්නේ නිින්ද අඩු, හොඳටම අඩුයි. දැන් අවදි වීමකටපත් වෙලා එතකොට ඒ චේතනා ශක්තිය ප්‍රතිසන්දිය පවාගෙන දෙන්න සමත් වෙනවා කියලා ධර්ම දැක්වෙනවා. අන්න ඒක නිසා රහතන් වහන්සේලාට පින්වතුනි එහෙම ගති නැහැ. උන්වහන්සේලාට ක්‍රියා විතරයි, ක්‍රියාසිතක් විතරයි. මෙන්න මේ විදිහට ගත්තාම අකුසල් සිත් 12කුත්, අහේතුක සිත් 18කුත්, කාමාවචර සිත් පින්වතුනි 24කුත් කියන මේ 54ක් සිත් තමයි පින්වතුනි කාමාවචර සිත් කියලා කියන්නේ. මෙහෙමයි පින්වතුනි ඒවා අභිධර්මාර්ථ සංග්‍රහයෙහි හඳුන්වලා තියෙන්නේ. ඒ මොනවාද? අකුසල සිත් 12, මොනවද? ලෝභසාගත සිත් 8ක් තියෙනවා, ද්වේෂසාගත සිත් 2ක් තියෙනවා, මෝහසාගත සිත් 2ක් තියෙනවා. ඒ ධර්මතාවයන් ගත්තාම අකුසල සිතක් කියලා අපි කියන්නේ, අකුසල සිතක් කියලා කියන්නේ ඒකාන්තයෙන්ම තමන්ට අහිත පිණිස පවතින, දුක් පිණිස පවතින, පීඩා පිණිස පවතින බොහෝ අනර්ථය ගෙන දෙන සිත්වලට තමයි අකුසල සිත් කියලා කියන්නේ. කුසල් නොවන සිත්. ඒ කුසල් නොවන ගති පැවතුම් ඇති සිත් 12, ලෝභ සිත් 8යි, ද්වේෂ සිත් 2යි, මෝහ සිත් 2යි. මේ පිළිබඳව අපි ඉගෙන ගත්තා. ඊළඟට තමයි පින්වතුනි මෝහය කියන එක ගත්තාම මුලා වීම ආදී කාරණා මේව පිළිබඳවත් අපි ඉගෙන ගත්තා. ලෝභ ආදී සිතුවිලි ඉගෙන ගත්තා. ඊළඟට අහේතුක සිත් 18ක් ධර්මෙ දැක්වෙනවා. ඒ අහේතුක සිත් 18 ගත්තාම අපි අකුසලයක් කළාම ඒක විපාක ලබා දෙන ක්‍රම 7 ආකාරයක් තියෙනවා. චක්ක විඥාන වශයෙන් පහළ වෙලා, සෝත විඥානය වශයෙන් පහළ වෙලා, ගහන විඥානය වශයෙන් පහළ වෙලා, ජීවහා විඥානය වශයෙන් පහළ වෙලා, දුක්ඛසාගත කාය විඥානය වශයෙන් පහළ වෙලා, උපේක්ඛාසාගත සම්පටිච්ඡන සිත, සම්තීරණ සිත කියලා ওই විදිහට සිත් වශයෙන් පහළ වෙන විපාක ලබා දෙන ක්‍රම 7ක් තියෙනවා. සම්තීරණ සිතකින් තමයි අකුසල කරපු ඇත්තම් ප්‍රතිසන්දිය ලබන්නේ, සතර අපායේ තැනක උප්පත්තිය ලබන්නේ. අවීචි මහා නිරය උපදින්නෙත් සම්තීරණ සිතින්. වෙන සිතක් නැහැ අකුසල සිත් වලට. වෙන වෙනම පින්වතුනි ගතියක් නැහැ. හේතුව මොකද? ඒ කියන්නේ මේ සිතක් නැහැ. ඒ තැන් වලට ගියාට අපාය වෙනස් විදියට ඒ තැන් වල ඉපදුනාට එකම සිතකින් තමයි උප්පත්ති ලබන්නේ, උපේක්ඛාසගත සම්පූර්ණ සිත. ඒකට මේ පින්වතුන් අහන්න පුළුවන් එකම සිතින් කොහොමද ඔය പ്രേත ලෝකයට යන්නේ, නිරයට යන්නේ?
ඒ සිතේ තියෙන අංග විතරයි මේ සිත කියන එක. ඒක තුළ තරහ තියෙන්න පුළුවන්, ලෝභය තියෙන්න පුළුවන්. නමුත් පින්වතුනි, ඒ සිතේ තියෙන ගතිය, මේ අකුසල් සිත්වල සෝමනස්ස සාගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික භාවය, මේ ගති පැවතුම් වෙනස් වුණාට පින්වතුනි එතන තියෙන්නේ උපේක්ඛා සාගත සම්තීරණවත් භාවය. අපාය උපදිනකොට මධ්‍යස්ථකමත් සම්තීරණ තීරණය කරමින් ඒ භවය ගැන උප්පත්තිය ලබන ස්වභාවය තමයි තියෙන්නේ. ඒක නිසා උපේක්ඛා සාගත සම්තීරණ සිත උප්පත්තිය ලබනවා. මෙන්න මේ විදියට ගත්තාම තව പ്രേත ලෝකේ හරි තිරිසන් ලෝකේ හරි ඉපදුනත් ඒ උපදින්නේ ඒ ගතියෙන්. කර්ම විපාක වෙනයි. නමුත් උප්පත්තිය ගෙන දෙන ඒ විපාක විඥාණය පහළ වීමේ සිටින් තමයි සිද්ධ වෙන්නේ. ඊළඟ කාරණය තමයි පින්වතුනි, අහේතුක සිත් 18න් විපාක කුසල විපාක 8ක් තියෙනවා. ඒ කුසල විපාක 8 තමයි අර උපේක්ඛා සාගත චක්ක විඥාන ආදි වශයෙන් අර කියපු 8 එතන එකතු වෙනවා. සෝමනස්ස සාගත සම්තීරණ සිත කියලා අමතර එකක් එකතු වෙනවා. එතකොට ඒ කාරණා නිසා මන්දබුද්ධික විකලාංග ජීවිත පින්වතුනි මේ සසර ගමනේදී ලැබෙනවා. විකලාංග ජීවිත ලැබෙන්නේ දුර්වල කුසලයක විපාක. මරණින් මත්තේ දුර්වල කුසලයක් තමන්ට විපාක ලබා දෙනකොට මිය යන වෙලාවට මතක් වුණොත් ඒ කෙනාට මන්දබුද්ධික ජීවිත ලැබෙනවා. ඊළඟ කාරණය තමයි පින්වතුනි, ක්‍රියාසිත් තුනක් දක්වනවා. උපේක්ඛා සාගත පංචද්වාරා වජ්ජනසිත, මනෝද්වාරා වජ්ජනසිත, හසිතුප්පාදසිත කියලා. පංචද්වාරා වජ්ජනසිත කියලා කියන්නේ අර චිසිතක ආරමුණක් කෙනකොට ඇහින් කනින් නාසයෙන් මේ හිත නිදාගෙන ඉන්නේ හදවතේ ලේ ධාතු ඇසුරු කරගෙන. ඒ නිසා කොහෙන්ද ආරමුණ ආවේ කියලා විමසන ගතියක් හිතේ තියෙනවා. මොන පැත්තෙන්ද ආවේ කියලා. අර මකුළුවා මකුළු දැලට වෙලා මැදට වෙලා නිදාගෙන වගේ ඉන්නකොට සලඹයෙක් සමනැලෙයෙක් වගේ සත්වෙක් මැස්සෙක් වගේ සත්වෙක් ඇවිල්ලා අර දැලේ මොන දිශාවකින් හරි උඩින් හරි යටින් හරි සතර දිශාවෙන් කොයි එක පැත්තකින් හරි ඇවිල්ලා හැප්පෙනවා කියමුකෝ. හැප්පෙනකොට මේ සතා මොකද කරන්නේ? ගෑස් වෙලා අවදි වෙලා කොයි පැත්තෙන්ද සෙලවුන් කෑවේ කියලා ඒ පැත්තට යනෝනේ. ඒ වගේ ගතියක් තමයි කොහෙන්ද මේ අරමුණ ආවේ කියලා හොයන ගතිය තමයි පංචද්වාරා වජ්ජන සිත කියලා කියන්නේ. ඊළඟට තමයි පින්වතුනි මනෝද්වාරා වජ්ජන සිත. හිතට එන අරමුණ පිළිගන්නාක්මෙන් ඇති වෙන සිත, මනෝ ආවර්ජනය කරන්නාක්මෙන් ඇති වෙන සිත මනෝද්වාරා වජ්ජන සිත කියලා ඒ විදිහට හඳුන්වනු ලබනවා. හරිතුප්පාද සිත කියලා කියන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සිනහ පහළවන සිතක්. උන්වහන්සේලාට ක්‍රියාසිත්වලිනු සතුට උපදිනවා. ඒ වුණාට පින්වතුනි ඕනම දෙයකදී සතුට උප්පත්තිය ලබන්න හේතුව කාරණයක් තමයි සෝමනස්ස සාගත හසිතුප්පාද සිත කියලා කියන්නේ. ඊළඟට තමයි කාමාවචර කුසල්සිත 8ක් පිළිබඳව අපි ඉගෙන ගත්තා. විපාක ඒ කුසල්සිත 8ට එහෙම්මම විපාක සිත 8කුත් ධර්මෙ දැක්වෙනවා. ඉතින් විපාක සිත 8ක් තියෙනවා. ඊළඟට පින්වතුනි රහතන් වහන්සේලා කරනකොට ඒක ක්‍රියා බවට පත් වෙනවා කියලා අපි ඒ විදිහට කාමාවචර සිත 54 කෙටියෙන් සමාලෝචනයක් මේ කළේ. ඉතින් ඒ විදිහට අපි ඉගෙන ගත්තා. පින්වතුනි දැන් මේ ධර්මතාවයන් මෙන්න මේවා අපේ සිත් තුළ තියෙනවාය. ඉතින් මෙන්න මේ සෝමනස්ස ගති ඥාන සම්පයුත්ත ගති මේ ඔක්කොම අනිත්‍යයි. මේ සිත පහළ වෙනකොට දැන් අපි දුම කුසලයක් කරන්න ගියත් මේ කුසල සිතත් ඉපදිපිදි බිඳි බිඳි යනවා. අකුසල සිතත් ඉපදිපිදි බිඳි බිඳි යනවා. අනිත්‍යයි. ඒ වගේම මේ හැම දෙයකම තියෙන ධර්මතාවයක් කියලා වටහා ගැනීම කරගන්න තමයි අපි මේ කුසල් සිතුවිලි වුණත් අකුසල් සිතුවිලි වුණත්
සිතේ ස්වභාවයන් අපි ඉගෙන ගත්තේ. ඒ නිසා හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණමේ පින කුසලය ජරා මරණ ආදී සංසාර දුකෙන් නිදහස් වෙන්න හේතු වාසනා වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා සිද්ධ කරනවා. අද මේ දේශනාවේ දායකත්වයේ දරණ පින් උතුම් හැම දිනාටම මේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත්තිය ලැබේවා. සියලු අපල උපද්‍රව දුරු වේවා. කර්ම නවග්‍රහ දෝෂ දුරු වේවා. අකුසල විපාක වාර දුක්ඛඳුරු දුරු වේවා. අවිද්‍යවඳුරු දුරු වේවා. පෙර පින් මතු වේවා. හිතන පතන සියලු පැතුමන් ඉටු වේවා. සුවසේම පාරමී ගුණ දියුණු වේවා. නමින් මිය පරලොව ගියා වූ සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. යැත්තෝ සැපවත් වෙත්වා. සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙව් රැකවරණය ආරක්ෂාව ආශිර්වාදය නිරන්තරයෙන්ම සලසා දෙත්වා. ඒ වගේම ජයමග රූපවාහිනී නාලිකාවේ ගරු සභාපති අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප සාමීන්ද්‍රයාණන් වහන්සේට ආයුරාරෝග්‍ය සැප විහරණ ඇතිව උතුම් සම්බුද්ධ ශාසනයට තව තවත් වැඩ වඩන්න ශක්තිය වාසනාව ලැබේවා කියන ගෞරවනීය ප්‍රාර්ථනයක් පුණ්‍යානුමෝදනාවක්. ඒ වගේම කාර්ය මණ්ඩලයට සියලු යහපත සැපත දියුණුව සාන්තියම සැලසේවා කියන ආශිර්වාදයක් ඕපාත රජවංගල ආරණ්‍ය සේනාසනයේ සිට මේ පටිගත කරන්න ඒ වගේම මේ උතුම් දේශනාව විකාශනය කරගන්න කටයුතු යෙදු අප්‍රමාණ කැපවීමක් කළ පූජනීය මිනුවන්ගමුවේ අරණ විහාරයේ සාමින් වහන්සේ සචිත් තරිණු මල්ලිල ඇතුළු සියලු දෙනාටමත් ඒ වගේම සියලු යහපත සැපත දියුණුව සාන්තියම සැලසේවා කියන ආශිර්වාදය ප්‍රාර්ථනා සිද්ධ කරනවා. හැමෝම හැම කල්ලි නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවසේම පාරමී ගුණ දියුණු වෙලා අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී වදාළ අමා මහ නිවණින් සැනසෙන්නත් ලැබේවා ලැබේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා සිද්ධ කරනවා. ආකාසත්තා චබුම්මත්තා දේවානාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති. සෑම දිනාටම තෙරුවන් සරණයි.